හරි හරි බලාගත්ත නේද මම එහෙනම් විස්තර කරගෙන යන්නම් පැන්සලක් අතර ගන්න විශේෂිත දෙයක් තිබුණොත් ඉරි ඇඳ ගන්න හරි පුතේ 19 වන සියවස්සේ වෙනකොට මේ විද්‍යාවේ තාක්ෂණයේ දියුණුවට ගොඩාක්ම බලපෑවේ යුරෝපයේ සිද්ධ වෙච්ච මේ කාර්මික විප්ලවය. මේකේ තියෙන දැනුමත් එක්ක මිනිස්සුන්ගේ තියෙන විවිධ විද්‍යාත්මක සොයා ගැනීම් තාක්ෂණික අත්හදා බැලීම් වඩාත් හොඳින් කරගෙන යාමට මේගොල්ලන්ට අවස්ථාව හම්බුණා පුතේ. ඊට මේකත් එක්කම ඒකත් එක්ක ඊට සමගාමීව පෘථිවියෙන් එහාට ගිහිල්ලා මේ අභ්‍යවකාශ දේවල් ගැන හොයන්නේ වැ මොනවද තියෙන්නේ ඒවෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවද කියලා මේ අභ්‍යවකාශයේ මූලික කරගෙන ගොඩාක්තරතුරු ගවේෂණය කරන්න පටන් ගත්තා. මරිද සිලුනි හා එතකොට පුතේ ලෝක යුද්ධයෙන් පස්සේ ඔෂිනී අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදය මේ ඉරිගහ ගන්න ජර්මනිය සෝවියට් සමූහාණ්ඩුව මූලික කරගෙන මේ අභ්‍යවකාශය පිළිබඳ තොරතුරු සොයන්න පටන් ගත්තා. හරිද මේ අභ්‍යවකාශ තාක්ෂණයේ වැදගත්ම අත්හදා බැලීමක් විදිහට පුතේ අපිට වැදගත්ම අත්හැරීමක් විදිහට අපිට කියන්න පුළුවන් මේ රොකට්ටුව නේද රොකට්ටුවට මූලික තැනක් ගන්නවා. හරිද මේ නිසා අභ්‍යවකාශය පිළිබඳ වැඩි මේ අපිට මේ තොරතුරු හාගෙනීමට මේ හැකියාවක් ලැබුණා. ඒ සම්බන්ධව සුවිශේෂ ජයග්‍රහණ රැසක්ම අත්පත් කර ගන්නට ලැබුණා. සෙනුඩි සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු සංගමයේ විසින් 1957 දී ස්පුට්නික් කියන නම් චන්ද්‍රිකාව සාර්ථකව පක්ෂගත කළා. ඒක තමයි එතකොට මේ සෝවියට් සමූහාණ්ඩුවෙන් පළවෙනියටම යැව්වේ. ඊට පස්සේ තවත් අය උනන්දු වුණා මේ වෙනකොට මේ අභ්‍යවකාශ සම්බන්ධ තොරතුරු වල මූලිකය වෙලා ඒ සම්බන්ධව ගොඩාක් ඉහළින් වර්ණාවට ලක් කරගෙන හිටියේ මේ සමාජවාදී රුසියාව. ඒගොල්ලෝ ගැන තමයි සමාජවාදී සෝවියට් සමූහාණි. හැබැයි කාලයක් ටිකින් ටික යනකොට ඒගොල්ලන්ට මේ ආධිපත්‍යය ඒගොල්ලන්ට විතරක් දරාගෙන ඉන්න බැරි වුණා. වෙනත් වෙනත් අය මේ පිළිබඳව තොරතුරු හොයලා ඒ වගේම ඒ සම්බන්ධ තාක්ෂණී දියුණු කරගෙන ඒවට වැඩි නැඹුරුවක් දක්වන්නට පටන් ගත්තා. හරිද? මේක තමයි පුතේ මිනිසා විසින් කක්ෂගත කරන ලද ප්‍රථම චන්ද්‍රිකාව බවට පත් වෙන 1957 දී යෙව්ව චන්ද්‍රිකාව. ඊට පස්සේ අවුරුදු 4ක් ගියා. ඊට පස්සේ 1961 දී වොස්ටොක් 1 කියනුවේ යානයක් අභ්‍යවකාශයට යවනවා. මේකේ විශේෂත්වය වෙන්නේ පුතේ මෙතනදි මිනිස්සුක එක්ක තමයි අභ්‍යවකාශයට යන්නේ. හරිද? සෝවියට් සංගමයේ මිනිස්සුක පළමු වරට අභ්‍යවකාශය යීමේ ගෞරවය මේ වෙනකොට හිමි කරගන්න. හරිද? මේ අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා ලෙස ඉතිහාසගත වන යූරි ගගාරි. ඊට පස්සේ පුතේ ඇමරිකාව මොකද කරන්නේ 1969 දී සඳමතට පළවෙනි මිනිහා යවනවා. හරිද? මේ වෙනුවට රුසියාවට විතරක් මේ හම්බ වෙලා තිබ්බ ගෞරවය ක්‍රමක්‍රමෙන් ඇමරිකාව නතු කරගන්න බලන ගොඩාක් දෙනෙ මේ පිළිබඳ කතා කරන්න ගන්නවා. සමහර වෙලාවට කියන මේ හඳමත නිවේ ගොඩ මේ ගියේ වෙන තැනකට ගියේ නේද? සමහර කෙනස් නෑ සඳට තමයි මේ ගමන් කළේ වගේ නොයෙක් මතමතාන්තර තියෙනවා. හරිද? හරි. මේ තියෙන්නේ යූරි ගගාරින්ගේ ඡායාරූපය සහ වොස්ටොක් මේ යානේ ඡායාරූපය. හරි. පොතේ චන්ද්‍රකාවක් කියලා කියන්නේ යම් සිඩ අවකාශය තුල වස්තුවක් වටා කක්ෂගත වෙලා තියෙන වස්තුවකට තමයි චන්ද්‍රිකාවක් කියන්නේ. ඒක කෘතිම එකක් වෙන්නත් පුළුවන් ස්වභාවික වෙන්නත් පුළුවන්. හරිද? සූර්යයා වටා කක්ෂගත කක්ෂයක ගමන් කරන පෘථිවියද පෘථිවිය වටා ගමන් කරන චන්ද්‍රයාද අපිට ස්වභාවික චන්ද්‍රිකාව විදිහට කියන්න පුළුවන්. හරිද? තුරු පෘථිවිය වටා ගමන් කරන චන්ද්‍රයාවත් අපිට ස්වභාවික චන්ද්‍රිකාවක් විදිහට ගන්න පුළුවන්. ස්වභාවික චන්ද්‍රිකායි කෘතිම මිනිසා විසින් නිෂ්පාදනය කරන චන්ද්‍රිකායි දෙකක් තියෙනවනේ නේද? එතකොට පුතේ වර්තමානයේ වෙනකොට විවිධ රටවල් ඒගොල්ලන්ගේ විවිධ අරමුණු සාක්ෂාත් කරගන්න මේ කියන කෘතිම චන්ද්‍රිකා භාවිත කරනවා. ව්‍යාපාරික අරමුණු තියෙනවා මේගොල්ලන්ට, දේශපාලන අරමුණු තියෙනවා, රහස්‍යම් යම් දේවල් සොයන්න නේද? අභ්‍යවකාශයේ සමහර තැන් හොයාගෙන තියෙනවා ඒවා. ඒවැය තොරතුරු ඒගොල්ලෝ මේ නිදමුදා හරින්නේ නැහැ නේද? විවිධව මේ කරුණු පදම් නම් කරගෙන කෘතිම චන්ද්‍රිකා පක්ෂගත කරනවා.
හරිද? එතකොට පුතේ මේ තාක්ෂණික දැක්මකින් තාක්ෂණික දෘෂ්ටි කෝණකින් බලනකොට අභ්‍යවකාශයේ නියලිනා තියෙන ක්‍රියාකාරකම් දිහා බැලුවහම මේ විෂය කොටස් තුනකට අපිට බෙදන්න පුළුවන්. ඒ තමයි සංනිවේදන චන්ද්‍රිකා පද්ධති, වායුගෝලීය හා පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධති, ගෝලීය යාත්‍රණ චන්ද්‍රිකා පද්ධති කියලා. හරිද? සංවේදන චන්ද්‍රිකා පද්ධති පිළිබඳ සුවිශේෂී රට කියන්නේ ලෝකයටම වැදගත් වෙන ප්‍රකාශයක් හොයා ගැනීමක් කරා කවුද? ශ්‍රීමත් ආතර්සී ක්ලාක් මහතා නේද? ලංකාවේ කුරැසිභාවය ලැබුණා නේද? එතුමා නේද ලෝකේ කීර්තියට පත් එක්කෙනෙක් නේද? අනාවැකි කියවීමේ අනාවැකි ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණා. එතුමා විසින් පළ කරපු අනාවැකි මේ වෙනකොට මේ ඒවා साक्षात पहला थी ना देदास पन्हा दक्वा सुविशेषी अनावेकी पालक कर लती है ना नहीं तो ओ बोलो हम वो मुद्दा ना शिमत आदर्शली प्लाक महातक है ना ये तो कुछ पुद्य सान्निवेदने चंद्रिका पिलिवने मूलिका दहास में शिमत आदर्शी प्लाक महाते दस नम्सि हाथनी स्पहेदी वायरलेस वर्ड संग्रावे तमाय पालक कराने लिपि මැදින මුහුදු මට්ටමේ ඉඳලා මේ කිලෝමීටර 35,786ක දුරකින් මේ කවාකාර විදිහට කක්ෂයක් අංශක 120කට පරතරයක් සහිතව ස්ථානගත කොට ඇති භූස්ථාවර චන්ද්‍රිකා මගින් මොකද්ද කරන්න පුළුවන් කියලා මුළු ලෝකෙම ආවරණය කරන්න පුළුවන් කියලා මතයක් ඉදිරිපත් කළා. හරිද? මේ මතයට ඉරක් ගහ ගන්න ඕගලන්ට අවබෝධය ප්‍රශ්න ලියනකොට ඒක අවශ්‍ය වෙයි. හනේද එතකොට පුතේ මේ මෙයා කියවනේ මේ මුළු ලෝකෙම ආවරණය කිරීමේ හැකියාවක් තියෙනවා මේ අමේ කියන අංශක ප්‍රමාණයට මේ භූස්ථාවර චන්ද්‍රිකා පිහිටවීම තුලින් කියලා හනේද ඉතින් පුතේ මොකද උනේ මේක සත්‍යයක් වුණා නේද මේ නිසා නොඒකද සුවිශේෂී වටිනාකම් රැසක් මිතුමගේ මතයක් නිසා කරගැනීමේ හැකියාවක් අද වෙනකොට පත් වෙලා තියෙනවා පුතුවේ පුතේ එක් ස්ථානයක ඉඳන් තවත් ස්ථානයකට තොරතුරු අරන් යනකොට සංනිවේදනය කරනකොට අතරමැදියෙක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා මේ චන්ද්‍රිකාවලට. හරිද? වර්තමානයේ ඉහළ අක්ෂාංශ ප්‍රදේශ ආවරණය කිරීම සඳහා ආනත වැලේට ඉලිප්සාකාර කක්ෂවල ස්ථාන කර ඇති භූසම මුහුර්ත චන්ද්‍රිකා භාවිතා කරනවා. එවෙන් උටට සංනිවේදන මගේ තොරතුරු ලබා ගැනීමට හැකියාව වෙලා තියෙනවා. එතකොට පුතේ සංනිවේදන චන්ද්‍රිකා පද්ධතියේ යෙදුම් මොනවද කියලා හෙව්වොත් එහෙම අපිට කියන්න තියෙන්නේ මේකට ඉරක් ගහ ගන්න අන්තර් මහද්වීප, අන්තර්දේශ සීමා, එතකොට තමන්ගේම දුරකථන, ස්වදේශික දුරකථන, ගුවන් විදුලි, රූපවාහිනී, ඉන්ටර්නෙට් එක මේ වගේ සම්බන්ධ මේ වගේ කටුට සංනිවේදනය. සන්නිවේදනය ඒ වගේම මුහුදු මැද සිදුවන සන්නිවේදනය මේව සම්බන්ධව මේ චන්ද්‍රිකා පද්ධති යොදාගෙන තොරතුරු හොමාරු කර ගැනීමක් සහ ඒවා මෙහෙයවීමක් ඒවා ක්‍රියාකාරී කිරීමේ හැකියාවක් ලැබලා තියෙනවා. එහෙනම් මේ කියන මේ වගේ ඒ චන්ද්‍රිකාව යොදලා මේ කියන යෙදවු කිරීමට හැකියාවක් ලැබෙන සන්නිවේදන චන්ද්‍රිකා පද්ධති නිර්මාණය වීමත් එක්ක දෙවෙනි එක තමයි පුතේ වායුගෝලීය හා පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධති. හරිද? හරි. එතකොට මේ කියන චන්ද්‍රිකා පද්ධති වල මේක රසවත් නෑ මේ පාඩම සයන්ස් පාඩමක්. ඒ වුණාට අපිට අවබෝධි ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න තියෙනවානේ සමහර අයට ඈනුත් යනවා. ඉතින් ඇත්තට මේ රසවත් පාඩමක් නෙවෙයි අපිට අවබෝධයට ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න තියෙනවානේ. ඒ හින්දා ඉක්මනට මේක කරලා අපි සිංහල පාඩමකට යන්නේ. හරි. එතකොට පුතේ වායිකෝලිය හා පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධති කියලා කියන්නේ මේකේ අරමුණ නේද දේශගුණික තොරතුරු එහෙම කාලගුණික දේශගුණික තොරතුරු දැන ගැනීමට මේ කියන චන්ද්‍රිකා පද්ධතියට ගොඩාක් හේතු වෙනවා. එතකොට මේ චන්ද්‍රිකා පද්ධති වල අරමුණු වෙන්නේ පෘථිවිය හරි ඊට ළඟ තියෙන වස්තුන්ගේ අපි හිතමුකෝ සුළඟ වැස්ස අවුව භූමියේ පිහිටීමක් යම්කිසි ගිනි කන්දක් වගේ දෙයක් ඇති වෙනවා නම් මේ පුළ අන්වේක්ෂණය කරන්න. මොකද අන්වේක්ෂණය කියන්නේ තොරතුරු විමර්ශනය කරන්න මේ පිළිබඳ විමසිනිමත් වීමේ හැකියාවක් තියෙනවා. මේ චන්ද්‍රිකා විසින් තම සංවේදක මාර්ග සංවේදක කියන මේ සෙන්සර් සංවේදක කියනෙන් තමයි ග්‍රහණය කරගන්නේ යම් කිසි තොරතුරක්. එයාට දැනෙනවා. ඊට පස්සේ මේ පරාවර්තික සහ විමෝචිත විදුලි චුම්බක තරංග මගින් ඒවා තුලින් එයා ඒක පිළිබඳ පිළිබිබුවක් අර ඡායා රූපයක් ගබඩා කරගන්නා වගේ ලැබෙන තරංග වලින් ලැබෙන දේවල් ඒවා පිටපත් කරගන්නවා එයාගේ තියෙන මේ කොයි හරි දැන් ඒව ලබාගෙන පෘථුවියේ තියෙන තැනක කම්පියුටර් එක හරි ඩෙස්ක්ටොප් එක එක ගබඩා කර ගන්නවා.
හරිද ඊට පස්සේ මේ ඒ සටහන් කරගත්ත ඉමේජ් එක තියෙනවනේ ඒව නැවත සකස් කරලා නැවත ඒ ෆොටෝ එහෙම ගත්ත ඒවා පේන්නේ නැත්නම් හරියට හදලා කරලා ඒව නිවැරදි කරගන්න හරිද ඊට පස්සේ මේසේ වස්තුව නැත්නම් එයා මේ චන්ද්‍රිකාව මේ භෞතිකව යම් කිසි වස්තුවක් ස්පර්ශ කරන්නේ නැහැ එහෙම ස්පර්ශ කරන්නේ නැතුව තමයි මේ තොරතුරු ලබා ගන්න හරිද දුරස්ත ග්‍රහණ ගෝචරය කියලා මේ හිඳ මේක හඳුන්වන මේ පුතේ වායුගෝලීය හා පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධති කොටස් දෙකක් වෙනවා සංකීර්ණ මේ සක්‍රීය දුරස්ත ග්‍රහණ ගෝචර සහ අක්‍රීය දුරස්ත දුරස්ත ග්‍රහණ ගෝචර කියලා කොටස් දෙකක් මොකද්ද මේ සක්‍රීය දුරස්ත ග්‍රහණ ගෝචර කියලා කියන්නේ මේක යා තමන් විසින්ම කරගන්නවා මෙහි තියෙන සංවේදකයේ පුතේ මේක චන්ද්‍රිකාවටම සවි කරලා තියෙන්නේ විමෝචකෙනි මෙයා පිට කරන විදුලි චුම්බක තරංග මගින් එයා මේ ඒ වස්තුව දීප්තණය එළිය කරගන්න මෙයාට හැකියාවක් තියෙනවා ඊට පස්සේ මේ පරාවර්තික ප්‍රති ප්‍රකිරණය නැවත සංවේදකයේ විසින් ග්‍රහණය කරගන්නවා මේ කිව් එක තේරුන්නේ නැහැ නේ මම මෙහෙම පැහැදිලි කරන්නම් පොඩ්ඩක් දැන් අපි කළුවරේ කොයි හරි ස්ථානයකට යනවා හරිද පාරක ගමන් කරනවා කියනකොට එතකොට අපි මොකද කරන්නේ අපිට පේන්නේ නැති හින්දා අපි ටෝච් එකක් භාවිත කරනවා නේද ටෝච් එකකින් ඒ ටෝච් එක ගිහිල්ලා ඒ අඳුරු ප්‍රදේශයට එළිය වෙලා නැවතත් අපේ ඇස් දෙකට ආලෝකය එනවා ඊට පස්සේ ඇස් දෙකෙන් තමයි අපේ ඇස් දෙක තමයි එතකොට සංවේදකය වෙන්නේ අපි ඒක වස්තුව ගහණය කරන මේ වගේ තමයි මේ චන්ද්‍රමම් මේ මවුස් එකෙන් පෙන්වන එක බලන්න මේ චන්ද්‍රිකාව කියලා හිතන්න පොන්නේ ආ ආලෝකය නිකුත් කරනවා දීප්තණය කරනවා ඊට පස්සේ මෙතෙන්ට ආලෝකය වැටෙනවනේ මේක නැවත පරාවර්තනය වෙන අර සංවේදකයට යනවා ඊට පස්සේ යාට පුළුවන් ඒ අවශ්‍ය තොරතුරු ග්‍රහණය කරගෙන සටහන් කරගන්න ඒක තමයි සක්‍රීයකයේදී වෙන්නේ හැබැයි අක්‍රීයකයේදී මේ විදිහට විමෝචනයකින් විදුලි චුම්බක තරංග පිට කරන්න බෑ හරිද එතකොට යා කොහොමද ඒ වස්තුව සටහන් කරගන්නේ දීප්තණය කරන්න ප්‍රබවයක් නැහැ නියට සංවේදකයේ තුල එහෙම මේ විදුලි චුම්බක තරංග පිට කරලා එයාටම තනිය වස්තුව වටහා ගැනීමේ හැකියාවක් නැහැ. එහෙනම් මොකද කරන්නේ? එහෙනම් සූර්යය හරි වෙනත් ආලෝකයෙන් නිකුත් කරන්න පුළුවන් ප්‍රබවයක් භාවිත කරනවා. දැන් මේ රූප සටහන බලන්නකො ඔන්න සූර්යයාගේ ආලෝකය ගිහිලා පෘථුවියට වැටෙනවා. මෙතන පෘථුවි දැන් චන්ද්‍රිකාව බලන් ඉන්නේ පෘථුවිය නම් එහෙමයි. ගිනි කන්දක් දිහා බලන් ඉන්නව නම් ගිනි කන්ද. හරිද? අපි හිතන්න කොන පෘථුවියට වැටුණා මේ එළිය නැවත පරාවර්තනය වෙනවා කොහෙටද චන්ද්‍රිකාවට ඊට පස්සේ පරාවර්තනය වෙච්චින් හින්දා යාට පුළුවන් මේක ඒ වස්තුව හොඳට අධීක්ෂණය කරලා ග්‍රහණය කරලා ඊට පස්සේ ඔන්න සටහන් කරගන්න මේ අවශ්‍ය තොරතුරු හරිද මෙන්න ඊටපර මේතනදී සිද්ධ වෙන්නේ ඒ වගේ අක්‍රීය යාට විසින්ම යාට ආලෝකය නිකුත් කරගන්න බැරි එක ඒක තමයි මේ මෙතනින් කියන්නේ හරිද හරි මෙහිදී කියන එක කියන්න බලන්න තිසඳු මෙහිදී වස්තුව ඒක තමයි එතකොට අක්‍රීය අර මම කිව්ව විස්තරය තමයි මේකෙන් කියුනේ අක්‍රීය දුරස්ත ගමන ගෝචරයෙන් සිද්ධ වෙන්නේ හරිද එතකොට මේ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම වායුගෝලීය හා පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධතිය යෙදවුම් මොනවද ඔහොම ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම අපි මොනවද කියන්නේ ඒ කියන්නේ එකකින් කරන දේවල්. එතකොට වායුගෝලීය හා පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධතිය එදෝම් බොහේ. මොනවද? කුෂකර්මාන්තේ වගාවන් වල ගුණාත්මකභාවය කොහොමද කියලා මේ නිර්ණය කරනවා, අස්වැන්න අනුමාන කරනවා, නියඟ, ගම්මතුර ආපදා තත්ත්වයන් හඳුනා ගන්නවා, හමුදා කටයුතු, නගර සැලසුම් කටයුතු, වන රක්ෂණය කිරීමේ කාල දුනික දේශගුණික තත්ත්ව නිරීක්ෂණය, සාගරයේ සම්බන්ධ වැඩ කටයුතු කරනවා. මෙන්න මේ වගේ දේවල් තමයි එතකොට මේ පිළිතුරු තමයි ලියන්න ඕනේ. හිම එදෝම් स्थानगत करवलिया නේද Apple සමාගම කරනවා ඊට පස්සේ Google නේද අපි Google එක දාගෙන නියන් map එක Google map එක ඒකත් මෙන්න මේ ක්‍රියාවලිය තමයි සිද්ධ කරන්නේ යම් තැනක් යනකොට ඒ අනි ස්ථානගත කිරීම ඒ වේලාව කාලය මැන්න යම් කිසි තැන යාත්‍රණීගෙන සොයාගෙන යම් යාමක් තමයි සිද්ධ කරන්නේ හරිද මේ කියන යාත්‍රණ ක්‍රියාවලිය සඳහා මේ චන්ද්‍රිකා භාවිතයේදී මේ දන්නා ස්ථාන
නැත්තම් කක්ෂවල ගමන් කරන චන්ද්‍රිකාවල පිහිටීම වැදගත් වෙනවා. එතකොට මේ චන්ද්‍රිකාවක් පිහිටලා තියෙන තැන කොතනද කියලා ස්ථිරවම දැනගැනීමට ඕනි. එතකොට තමයි මේ හොයන කෙනා හරි හොයන ස්ථානයේ හරි හොඳටම අපිට නිවැරදි ආකාරයෙන් දැනගැනීමට හැකියාවක් තියෙන්නේ. මෙහිදී භාවිතා කරන මේ සිද්ධාන්තයට කියනවා පුතේ තයන්ශණී කියලා. හරිද? ඒ කියන්නේ චන්ද්‍රිකාවල සිට පිහිටීම නිර්ණය කිරීමට අවශ්‍ය පෘථිවි ස්ථානයේ දුර මැනෙන අතර එම දුරවල් ප්‍රතිච්ඡේදණේ අවශ්‍ය පිහිටීම් අක්ෂාංශ දේශාංශ හා උන්නතාංශ උස වශයෙන් ගණනය කරනු ලබනවා. මේ සඳහා අවශ්‍ය නිවැරදි ජ්‍යාමිතික පිහිටීමේ ස්ථානගත චන්ද්‍රිකා හතරක්වත් අදාළ ස්ථානයේ ඇති ප්‍රතිග්‍රාහකයාට දැర్శණය විය යුතුය. හරිද? ඒ කියන්නේ මොකක්ද? නැද ඔන්න මම දැන් ඒකව සරලව පැහැදිලි කරන්න හදන්න. හරිද? මෙන්න කියන්නකො පෘථුවිය, දැන් මේ පෘථුවිය කියලා හිතන්නකො. එතකොට මේ පෘථුවියේ යම්කිසි කෙනෙක් ඉන්නවා. හරිද? ඒ කෙනා හොයාගන්න නම් අවම වශයෙන් චන්ද්‍රිකා කීයක් දෙන හතරක්වත් තියෙනවා. හතරට වැඩිය තියෙනවා නේද? ඒතර එක චන්ද්‍රිකාවක් මෙතන, තව චන්ද්‍රිකාවක් මේ උඩට වෙන්න තමයි තියෙන්නේ. කක්ෂයේ පිහිටීම අංශක 180ක් වෙන විදිහට තියෙන්නේ. එතකොට මොකද කරන්නේ මේ චන්ද්‍රිකා වලින් මෙහෙම ස්ථානේ තවත් ස්ථානයක් සොයාගෙන යනකොට මේ අක්ෂාංශ දේශාංශ පිහිටලා තියෙන එකේ එක එක සංනිවේදණයට දැනුම් දෙනවා. මෙතන තමයි එක චන්ද්‍රිකාවට මේ හිතන්නකො මේ පෘථුවිය කෙනෙක් පේනවා කියලා. තව චන්ද්‍රිකාවට පේන්නේ මේ පැත්තෙන් හිටියොත් මෙයාට විතරයිනේ. එහා පැත්තේ කෙනාට තියෙන්නේ මේ පැත්ත විතරයි. ඊට පස්සේ මේ එක එක චන්ද්‍රිකා සංනිවේදනය කර ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ජ්‍යාමිතික පිහිටීම කියන්නේ එක එක්කෙනා මේ කවාකාර මේ පුද්ගලයා ඉන්න තැන කවාකාරව අඳිනවා. අඳිනකොට ඡේදනය වෙන තැනක් තියෙනවනේ. හැම චන්ද්‍රිකාවලින්ම මේ ඡේදනය වෙන තැනක් තියෙනවනේ. ඒ ඉතින් ඡේදනය වෙන තැනෙන් තමයි හරියටම හොයන ස්ථානය හරි පුද්ගලයා ඉන්න ස්ථානය කියලා දැනගන්නේ. ඒ අනුව තමයි මේ Google Map වලින් එහෙම අර අපි හොයාගෙන යන්නේ. යම්කිසි දන්නේ නැති තැනක් දන්නකොට Google Map එක දාගෙන අපි යන්නේ නේද? එතකොට මේ කියන කාර්යය සිද්ධ වෙන්නේ මේ කියන චන්ද්‍රිකා උපයෝගී කරගෙන. මේ සංකල්පයේ පුතේ මුලින්ම හඳුන්වා දුන්නේ සෝවියට් සමූහාණ්ඩ. හැබැයි අද වෙනකොට ඒක ක්‍රියාකාරීව මේ චන්ද්‍රිකා පද්ධති ස්ථාපිත කරලා කරගෙන යන්නේ ඇමරිකාව. හරිද? එක්සත් ජනපදයේ තමයි කරගෙන යන්නේ. වර්තමානයේ ගෝලීය පද්ධති වශයෙන් ක්‍රියාත්මක වන මේක හඳුන්වනවා ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය කියලා, GPS කියලා කියනවා. ඒ සමක තලයේ සමක අර මං කිව්වා වගේ අංශක 55 කාණතිවිකින් යුතුව එකිනෙකට වෙනස් දිශාභිමුඛ සහිත කක්ෂ 6ක එකක 4ක් බැගින් නවම චන්ද්‍රිකා 24කින් පිහිටවන ලැබූ පද්ධතියක. ඒ කියන්නේ එක කක්ෂයක කක්ෂ 6ක ඒ 6 එකක 4ක් ඉන්නවා. 4 එකක 24ක් තියෙනවා. එහෙම කරන්නේ වඩාත් හොඳින් අර හොයන දේ හොඳින් දැනගන්න නේද? ඒතර එක එක චන්ද්‍රිකා අතර සංවේදනය කරලා ඉක්මනින්ම හොයාගන්න පුළුවන් නේද? ඊට මෙය ඕනෑම කාලගුණ තත්ත්වයකට ඕනෑම වෙලාවක ඕනෑම භූගෝලීය පිහිටීමකින් මනා ජ්‍යාමිතික පිහිටීම් කීතු අවම චන්ද්‍රිකා හතරක් හෝ ඊට වැඩි ගණනක් දර්ශනය වෙන සැකසුමකි. එතකොට අපි යම් කිසි දන්නේ නැති ප්‍රදේශයක් හොයනවා නම් පුතේ මේකට අවම චන්ද්‍රිකා හතරක්වත් තියෙන්න ඕනි මේ කියන පහසුකම ලබා ගන්න. ඒක තියෙනවනේ. ඇයි තියෙන්නේ? අර කක්ෂ 6ක එකක 4ක් හරි ඒගොල්ලෝ පිහිටෙව්වනේ නේද? ඒ හින්දා ඒගොල්ලන්ට ඒ හැකියාව තියෙනවා. අද වෙනකොට GLONASS කියන්නේ GPS අනුරූප මෑතකදී ස්ථාපිත කරන රුසියානු යාන්ත්‍රණ පද්ධතිය. දැනට මේ ගොඩක් රටවල් මේක භාවිතා කරනවා. මේ ඊට පස්සේ යුරෝපයේ ගැලීලියෝ කියලා තියෙනවා, ඉන්දියාවේ නැවික් කියලා තියෙනවා නේද? එක එකයි මේව දැන් මේ අධ්‍යයනය කරලා මේව දිනු කරලා තාක්ෂණය දිනු කරලා මේ හොඳට කරන්න බලාපොරොත්තු වෙන. හැබැයි මේ සක්‍රීයව මේක හොඳින් ක්‍රියාත්මක වෙන්නේ GPS එක තමයි. හරි. මේකින් කලාපීය යාන්ත්‍රණ චන්ද්‍රිකා පද්ධති බවට මේවා පත් වෙලා තියෙනවා. හරි. එතකොට පුතේ අපි දැනගන්න ඕනේ මේ ගෝලීය යාන්ත්‍රණ චන්ද්‍රිකා පද්ධතියේ තියෙන එදවුම් මොනවද කියලා. හරිද? ඒකේ එදවුම් කියන හුවොත් එහෙම කක්ෂගත කරන ලද අනෙක් චන්ද්‍රිකා අධීක්ෂණය කරනවා. ඒකට තිරිගහ ගන්න. මුහුදු ගොඩබිම් ගුවන් නියාමනය කරනවා. මොකද්ද නියාමනය කියන්නේ? ඒවා නියමාකාරයේ නියමිත පරිදි කරගෙන යාමට උදව් වෙනවා. අන්තර්ජාල ගනුදෙනු නියාමනය කරනවා. මැනුම් හා සිතියම් නිර්මාණය, මනින දේව සිතියම් නිර්මාණය කරනවා.
හරිද? හරි මේනකොට අද වෙනකොට මේ අවකාශ තාක්ෂණය මේ සක්‍රීයව ඉතාම ශීඝ්‍රයෙන් දියුණුවට පත්වන මේ පිළිබඳ හොයාගම යනවා නේද? ඊටසේ ඉහිඳ මිනිසට වැදගත් මේ ප්‍රයෝජන රැසක්ද ඇති වෙලා තියෙනවා නේද? තවදුරටත් මේක නතර වෙන්නේ තවමත් හොයාගෙන යන මිශ්‍රයක් බවට පත් වෙලා තියෙනවා. හරි. අපි දැන් අවබෝධයට පිළිතුරු ලියමු. ඒ පාඩමේ නම ලියලා අවබෝධය කියලා ලියලා පළවෙනි ප්‍රශ්නේ ලියාගමු. හරි. අහනම පුත්‍ති අභ්‍යවකාශ ගවේෂණයේ සුවිශේෂ අවස්ථා තුනක් නම් කරන්න කියලා. මොකද්ද පුත්‍ති අභ්‍යවකාශ ගවේෂණයේ සුවිශේෂී අවස්ථා තුන? කියමු බලන්න මට කවුරු හරි එකක් කියන්න බලන්න. अरे चंद्रिका अवस्था उन्न बला पेन ओयाला संहार पीड़ित्योग्यम पीड़ित समाजवादी सोवियट समूहांडु संगमे विसिन करा किला लियान्नोने हनिद देविनी एक तमाय दस नमसे हटे की अवस्थाव लियान्नोने वोस्टोक यानुनामीन किरुन यान्या मनुष्य को समग अभ्यवकाश गत किरी हनिद तुम्हेनी अवस्थाव तमाय दस नमसे हटे नामे संदमत පළමු මිනිසායමින් යවමින් ඇමරිකාව මේ ඇමරිකාව යැවීම නේද 1969 දී ඇමරිකාව සඳ මත පා තැබී. ඔය එක ලියන්න ඕනේ පළමු මිනිසෙකු යැවීම කියලා ලියවෙන්න ඕනේ. හරි. एक मं किलियादासनासेनासतेनासतेनासतेनिक चंद्रिका कक्षगत किरीम मनुष्य यूरी गगारिन मनुष्य को अरहान्य तुले यूरी गगारिन समग समग यानेया अव्यवकाशयट यवीम सोवियट देशी विसी सोवियट देशी विसी तुम्हें अवस्थाव एद्दास्नम्सी हेटनमी दी एद्दास्नम्सी हेटनमी दी संद मतट एद्दास्नम्सी हेटनमी दी संद मतट नील आर्मस्ट्रॉन्ग
පළමුව ගොඩ බට පළමුව ගොඩ බට මිනිසා වීම 1969 දී සඳ මතට නීල් ආම්ස්ටෝන් පළමුව ගොඩ බට මිනිසා වීම වරහන් ඇතුලේ දාගන්න ඇමරිකාව විසින් ගොඩ බට කියන්නේ බට කියන්නේ බැස්සා කියන එක හරි නැත්තම් ගොඩ බැස්ස කියලා ගත්ත කමන්නේ ගොඩ බට කියලා දාගන්නකො හරි පුතේ ඊළඟට දෙවෙනි ප්‍රශ්නය අපි ලියාගමු සංනිවේදන චන්ද්‍රිකා පද්ධති පිළිබඳ ආතර් සී ක්ලාග්ගේ මතය මං කියුවා නේද ඔයගලන්ට ඉරක් ඇඳගන්න කියලා පැහැදිලි කරනකොට මේක ගැන අහන මතය කියලා මේක තමයි පිළිතුර එන්න ඕනේ. එයා කිව්වනේ පෘථුවියම ආවරණය කරන්න පුළුවන් මේ චන්ද්‍රිකා පිහිටන විදිය ගැන නේද? පිහිටන්න ඕනේ කොහොමද කියලා අන්න ඒක තමයි මතේ එන්නේ. හරි ප්‍රශ්න ලියා ගන්නකො. ඊට පස්සේ ප්‍රශ්න ලියාගෙන පුතාලා එන්නකො 158 පිටුවට. මෙන්න මේකයි එන්නේ පෘථුවියේ සමක තලයේ මත මධ්‍යන මුහුදු මට්ටම කිලෝමීටර් 35,786ක් තුරින් පිහිටි කවාකාර කක්ෂයක එකිනෙකට අංශක 120ක පරතරයක් සහිතව ස්ථානගත කොට ඇති භූස්ථාවර චන්ද්‍රිකා තුනක් මගින් මුළු පෘථුවියම ආවරණය කළ හැකි බව ඔහුගේ පිළිගැනීම විය. අන්න ඒක ලියවෙන්න ඕනි පුතේ. මෙන්න මේ ටික. හරි ඒක ලියමු බලන්න පිටිතුර විදිහට පෘථුවියේ කියලා පටන් ගන්න තැනින් ඉඳලා ලියන්න වායුගෝලයේ පෘථුවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධති කියලා තියෙන 159 පිටුවේ එතන එන්නෝනේ මේ චන්ද්‍රිකා පද්ධති මගින් පද්ධතියින්ගේ අරමුණ වනුයේ පෘථුවිය මත හෝ ඊට ආසන්නව පවතින වස්තුන්ගේ හා සංසිද්ධීන්ගේ තොරතුරු අභ්‍යවකාශයේ සිට අන්වේක්ෂණය කිරීමයි. ඒකත් එන්නෝනේ. අන්වේක්ෂණය කියන්නේ සොයා බැලීම. මේ ටික මේ මම මවුස් එකෙන් පෙන්නන ටික තමයි එන්න ඕනේ. යාත්‍රණය යන්න පැහැදිලි කරන්න. යාත්‍රණය යන යාත්‍රණය කියන්නේ මොකද? යම් ස්ථානයක ඉඳන් තවත් ස්ථානයක් සොයා යෑමේ ක්‍රමයට නැත්නම් ක්‍රමවේදයට කියනවා යාත්‍රණය කියලා. මෙන්න මේ ටික තමයි ලියන්න ඕනේ. යාත්‍රණය anu නැවිගේෂන් කියන්නේ යම් ස්ථානයක සිට තවත් ස්ථානයක් සොයා යෑමේ ක්‍රමවේදයකි කියලා ලියාද මේ අංග ඉන්නවද හරි මට යාත්‍රණය කියන එකට එන පිළිතුර කියන්න බලන්න ජයරු කියමු පුතේ පුතේ මට ඇහෙන්නේ නෑනේ මයික් එකේ ප්‍රශ්නයක්ද හරි කමක් නෑ හරි මේ කියමු බලන්න එහෙනම් සිරුමි කියමු බලන්න පුතේ යාත්‍රණය කියන්නේ මොකද්ද
යම් ස්ථානයක සිට හොඳයි හරි ඊළඟ ප්‍රශ්නේ මොකක්ද අපේ ඊළඟට තියෙන ප්‍රශ්නේ තෙවිලි කියන්න බාන්න අපිට ලියන්න තියෙන හරි ප්‍රශ්නේ ලියන්න කොහේ නම් ආ දැන් එහෙනම් පුතේ හරි කමක් නැහැ එහෙනම් ඔය හතරවෙනි එකට පිළිතුර ලියන්න ලියලා පස්සේනි ප්‍රශ්නේ ලියා ගන්න ප්‍රධාන චන්ද්‍රිකා පද්ධතුනේ යෙදුම් වෙන්වෙන් වශයෙන් වගකත කරන්න ප්‍රශ්නේ ලියලා අපි පාඩ පෑනක් භාවිත කරලා චන්ද්‍රිකා තුනේ නම් වෙන වෙනම ලියලා යෙදුම් ටික ලියමු ප්‍රශ්න ලියලා ලියා ගන්න පාඩ පෑනකින් මෙන්න මේ විදිහට සංනිවේදන චන්ද්‍රිකා පද්ධතියෙහි යෙදවුම් කියලා පාඩ පෑනකින් ලියා ගන්න මට කියන්න බලන්න තිසඳු කියන්න බලන්න පුතේ මොකද්ද මේ මං කිව්වේ පුතේ අපිට දැන් පස්වෙනියට නේද ලියන්න තියෙන අවසාන ප්‍රශ්නේ ලියලා පාඩ පෑනකින් ලියා ගන්න කිව්වා සංනිවේදන චන්ද්‍රිකා පද්ධතියෙහි යෙදවුම් කියලා. පද්ද චන්ද්‍රිකා පද්ධති තුනක් තියෙනවනේ ඒකේ පළවෙනි එක ලියා ගන්න කිව්වා පාඩ පෑනකින්. හරි මට කියන්න තිසඳු පුතේ සංනිවේදන චන්ද්‍රිකා පද්ධතිවල යෙදවුම් ටික එකසිය පනස් අට පිටුවේ තමයි තියෙන්නේ අවසානයේ ඕ කටයුතු සඳහා මේ චන්ද්‍රිකා පද්ධතිය භාවිත කරනවා හරි පුතේ හොඳයි එහෙනම් අපි හැමෝම මේ ටික ලියා ගමු අන්තර් මහද්වීප මම මේ මවුස් එකෙන් පෙන්වන ටික අන්තර් දේශ සීමා සහ ස්වදේශික දුරකථන ගුවන් විදුලි රූපවාහිනී හා අන්තර්ජාල සංනිවේදන කටයුතු වලට අමතරව ගෝලීය සමුද්‍රීය සංවේදන කටයුතු සඳහා මෙම මොකද්ද සංනිවේදන සංවේදන චන්ද්‍රිකා පද්ධතිය භාවිත කරනු ලැබේ 158 පිටුවේ තියෙනවා යදවුම් කියලා ලියලා ලියන්න මාතෘකාව ලියලා හරි පළවෙනි එක අපි ලියා ගමුකෝ හරි දෙවෙනියට මාතෘකාව දාගන්න වායුගෝලීය හා පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධති වල යෙදවුම් වායුගෝලීය හා පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධති වල යෙදවුම් කියලා වෙන පාඩ පෑනකින් ලියන්න රූලක් කරනවා
හරි මට කියන්න බලන්න සෙනුරි මොකද්ද පුතේ වායුගෝලයේ හා පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධති වල යෙදවුම් හොයන්න බලන්න හරිය තව ටිකක් පිළිතුරු හොයන්න බලන්න වායුගෝලයේ පෘථිවි සමීක්ෂණ නිසා කරන්න පුළුවන් වෙලා තියෙන ඉදු මේකේ මොන වගේ දේවල් වලටද භාවිතාවට ගන්න මේ හරි කවුරු හරි අත උස්සන්න බලන්න පිළිතුරු දන්න කෙනෙක් මට එනවා මානිසංග කියමු බලන්න පුතේ समीक्षण चंद्रिका पद्धति गुडाला भूमि विविध स्थित निर्माण हरी ඊළඟට පුතේ ලියා ගන්න පාට පෑනකින් රූලක් කැරලා ගෝලීය යාත්‍රණ චන්ද්‍රිකා පද්ධතියෙහි යෙදවුම් හරි ගෝලීය යාත්‍රණ චන්ද්‍රිකා පද්ධතියෙහි යෙදවුම් හරි මට මේකට පිළිතුර හොයලා කියන්න බලන්න තෙවිඳු පොත බලලා හොයලා කියන්න බලන්න हरी हाई पीड़ित टेन्नी हरी गण गोलीय यांत्रण चंद्रिका पद्धति पक्षगत चंद्रिका दीक्षण मुहदिंगमने अंतर्जाल गणियामने मेनुहा निर्माण अम्मे मौसकिन पीड़ित हरी सिलुनी पुते वरद हरी हाँ ඊළඟට අපිට තියෙන්නේ බිත්ති පුවත්පත් කියන්නේ මොකක්ද සංගරා කියන්නේ මොකක්ද මේ දෙකේ වෙනස මොනවද මේකෙන් කරන්නේ මොනවද කියන එක ඉගෙන ගන්න හරිද හැබැයි ඒකට යන්න කලින් පොඩි වැඩක් කරන්න යන්න හරිද ඔයාලට පොත බලන උත්තර දෙන්න පුළුවන් හරිද මම මේ අහන ප්‍රශ්නෙට අපි පාඩමින් අහන්නේ පරිභාෂිත වචන කියන්නේ යම් විශේෂේස්ත්‍රයක් පිළිබඳව ඒ ඒ විෂයට අදාළ වචනනේ. ඒකෙන් උනත් මම ප්‍රශ්න අහන්න පුළුවන්. තේරුම් තියෙන්නේ. හරි. මුළු පාඩමෙන්ම තමයි ප්‍රශ්නයක් අහන ඔයාලට අක්කාලා උත්තරේ මේ හොයාගෙන දන්න කෙනෙක් අත උස්සන්න ඕනේ. හරිද? හා. දැන් පොත අතට ගන්නකෝ. හරි. ඔන්න මම දැන් පළවෙනි ප්‍රශ්නේ අහනවා. අපේ මේ පාඩම අභ්‍යවකාශ තාක්ෂණය කියලා පාඩම කවුරු ලියපු ලිපියකින්ද පුතේ දාලා තියෙන්නේ දන්න කෙනෙක් හසිනුරි කියමු බලන්න සෙනුරි අතිස්සුවනි ඉස්සෙල්ලාම නේ සෙනුරි හරි ඊළඟ ප්‍රශ්නේ තමයි
එතුමා සේවය කරන්නේ මොන ආයතනයේද? හරි, නිසංග. ඔව්, හරි පුතේ. ඊළඟට දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳව අවධානයක් දැක්ව නැත්නම් ගවේෂණය කර රටවල් තුනක් නම් කරන්න. හරි. කිව්ව නැති කෙනෙක්ට අපි පොඩ්ඩක් අවස්ථාව දෙමුද? කවුද කියන්නේ? නැද්ද කවුරුත්? ආ, එහෙනම් නිසංගම කියමුකෝ. क्षगत प्रथम चंद्रिकाव कुमार හරි ඔව් ඉස්ලාමත උස්සන කියලා තමයි අවස්ථාව දෙන්නේ. ඉන්න ටංගනත උස්සන්නුනේ. හරි. ඒ ආනාව කවුද මේ යව්වේ? අභ්‍යවකාශගත කලේ කවුද? මොන රටින්ද? හරිනේ. අත උස්සන්න පුතේ. හරි. සෝවියට් සමූහාණ්ඩුව. හරි, හොඳයි. ඊළඟට මිනිස්සුක සමග අභ්‍යවකාශගත කරපු යානයේ සහ එම යානයේ යවු රට මොකද්ද? හරි, නිසංග කියමු බලන්න. නිසංග කියමු බලන්න පුතේ. ඔය යව්වේ කවුද කියලා තමයි ඇහුවේ. ඔව්, යානේ. හරි, යවපු රට. සෝවියට් දේශය නේද? සඳමත පළවෙනියටම සඳමත මිනිසෙක් යවුණේ නේ සඳමත පාත. හැබැයි වර්ෂයේ සහ රට නම් කරන්න මට මේ සීපි. දෙවිඳු කියන්නේ ඇමරිකාව. හරි. ඊළඟ ප්‍රශ්නේ මම අහන්නේ සිලුනිගෙන් ඈ. සිලුනි මට කියන්නේ යූරි ගගාරින් කියන කවුද? මොකද්ද මේ පුද්ගලයාගේ තියෙන විශේෂත්වය? ඕ නේ. ඕ, ඒ අභ්‍යවකාශයේ පළමු ඉස්සල්ගේ ඉතිහාසය ගත වෙන්නේ එතකොට යූරි ගගාරින් 1961 වොස්ටොක් 1 යානයත් එක්ක තමයි ගියේ. හරි, ඊළඟට මට අත උස්සන්න. චන්ද්‍රිකාවක් කියන්නේ මොකක්ද? බලාගෙන කියන්න පුළුවන්. පාඩමේ තියෙන තැන අසෙනුරි. චන්ද්‍රිකාවක් යනු එන්න ඕනේ අවකාශය තුළ වස්තුවක් වටානේ. කක්ෂගත වෙලා තියෙන ස්වභාවික හරි කෘත්‍රිම වස්තුවක්. හරි, ඒ හොඳයි. ඊළඟට මට පිළිතුරු දෙන්න. තාක්ෂණික දෘෂ්ටි කෝණයෙන් බලනකොට අභ්‍යවකාශ තාක්ෂණ නියලුම් ප්‍රධාන විෂයපද තුනක් කිව්වනේ නේද? විශේෂපද තුනකට බෙදන්න පුළුවන්. ඒ තුන නම් කරන්න. හරි, නිසංග. හරි, හොඳයි. එතකොට පුතේ අර ආතර්සිය ක්ලාක් මහතා කිව්වනේ මුළු පෘථිවියම මේ භූස්ථාවර චන්ද්‍රිකා තුනක් එක්ක ආවරණය කරන්න පුළුවන් කියලා. මොන සංග්‍රහයේද මේ අදහස? පළකලේ සහ වර්ෂේ. හරි, මේ සිලුනි නිකන්ද තිස්සුනේ. හරි,
wireless word සංග්‍රහවේ නේද? හරි. හොඳයි. ඊළඟට මට කියන්න බලන්න වායු ගෝලීය හා පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධතිය යෙදවුම් දෙකක්. කියන්න කවුද කියන්නේ? මම අහන කෙනා කියනවාද බලන්න මේ අවස්ථාවේදී. හරි. තෙවි මේ තිසඳු කියන්න බලන්න. හරි මම ඒ අවස්ථාව දෙනවා තෙවිඳුට. ඒ කිව්වේ තෙවිදු කිව්වනේ යෙදෙවුම් ඒ මොන චන්ද්‍රිකාවද ජයරුවේ කිව්වේ තෙවිදු කිව්වනේ මේ යෙදෙවුම් මොන චන්ද්‍රිකාවේද ඔව් පද්ධති ඔව් ඒ වායුගෝලීය හා පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධති බෙදෙන කොටස් දෙක නම් කරන්න බලන්න समीक्षण चंद्रिका पद्धति दुरास्त्र गहन गोचर आकार समीक्षण चंद्रिका पद्धति प्रश्न हरि मे गोलीय आंत्रण चंद्रिका पद्धति हतरा मठ नामक विमोचन හරි හොඳයි අන්වේක්ෂණය කියන්නේ මොකද්ද අන්වේක්ෂණය නිතර මේ දුනනේ මේ අන්වේක්ෂණය ජයරු විමර්ශනය කිරීම හරි චන්ද්‍රිකාව කියලා කියන්නේ මොකද්ද මේ තෙබිඳු චන්ද්‍රිකාව හරි හොඳයි පුතේ හරි ඊළඟට එහෙනම් අපි අපේ පාඩම ටිකන් ඊළඟට අපිට කරන්න තියෙන පෙරලා ගන්නක බලන්න විත්ති පුවත්පතක ව්‍යුහය කියන පාඩම මේ කොටස 162 පිටුව පැන්සලකුත් අතට ගන්න බලන්න दिनपता
පත්‍රයක මුල් පිටුව තියෙන්නේ. ඒ මුල් පිටිය විදිහට තමයි බිත්ති පුවත්පත හදන්නේ. ඒ කියන්නේ ඉහලින්ම සටහන් කරන්න ඕනේ බිත්ති පුවත්පතේ නම මොකක්ද කියන එක. හරිද? ඒක පළ කරන්නේ කවුද? මේ දිනේ ඒ වගේ තොරතුරු ටික උඩ දැන්. පුවත්පතක් ගත්තත් එහෙමනේ ලංකාදීප මෞගිම තියෙනවනේ නම නේද දිනය නේද දාලා ඒ විදිහට එනවා. කවුද කරන්නේ කියන එක සටහන් කරන්න ඕනේ. හරිද? එතකොට පුතේ බිත්ති පුවත්පතයි සංගරාවයි කියන එක ගත්තහම බැලු බැලමට දෙකම එක වගේ පෙනුනට මේකේ වෙනස් ලක්ෂණ තියෙනවා. එකිනෙකට වෙනස් ලක්ෂණ තියෙනවා. බිත්ති පුවත්පතයි සංගරාවයි කියන්නේ එකක් නෙවෙයි දෙකක්. හරිද? සමහර ඔයගොල්ලන්ට දැන් පළාත් පේපර් වල එහෙම මේ නැත්තම් එහෙම නැත්තම් කලාප පේපර් වල හරි ඇතැම් වෙලාවට අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. එතකොට ඔයගොල්ලන්ගේ ස්කෝලේ ටීචර් කර මැඩම් කරන්න දීලා තියෙන මේ ක්‍රියාකාරකමක් ආශ්‍රයෙන් නේද සමහර වෙලාවට පිළිතුරු සපයන්න සිද්ධ වෙනවා. එතකොට ගොඩාක් වෙලාවට එන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ විත්තු පුවත් හා සඳරා ලිපි ඔබ ඒක ලිව්වේ කොහොමද ඉතින් අනුගමනය කරපු ශිල්පකම මොනවද කරේ තේමාව නේද ඉදි අවධානය යොමු කරපු අංශ ගුරුතුමිය හිද ඔබට ලබා දුන්න මේ උපදෙස් මොනවද ඔය වගේ අහන්න පුළුවන්. මේ හින්දා මේකත් අපිට අවශ්‍ය නැහැ කියලා කියන්න බෑ. හොඳින් මේ හින්දා ඉගෙන ගන්න ඕන පාඩමක් වෙනවා. බින්ති පුවත්පත් හා සංගරා ලිපි. හරිද? ප්‍රසිද්ධ ස්ථානයක හරි පන්ති කාමරවල බින්ති පුවත් තියෙන ඉතිහාසය සම්බන්ධ සිංහල සම්බන්ධ නේද කඩදාසි අඩවල මේ බින්ති පුවත්පත් සකස් කරනවා. මේකේ පද්දේ තියෙනවා, ගද්දෙ කොටස් තියෙනවා, චිත්‍ර තියෙනවා, ඡායාරූප තියෙනවා නේද? ඔව්. එතකොට දැන් ඔයගොල්ලෝ මතක් කරගන්න ඉස්කෝලේ හරි පන්තියේ මේ පන්තියක හරි ඔයගොල්ලෝ බිත්ති පුවත්පතක් කියවලා තියෙනම නම් යම්කිසි ආයතනයක හරි වෙන්න පුළුවන් බිත්ති පුවත්පතක් කියලා මේ පුස්තකාලේ හරි වෙන්න පුළුවන් බිත්ති පුවත්පතක් කියලා තියෙන එක මතකට නගා ගන්න. හරිද? ඒ වගේම සංගරාවක් තියෙනවා. මොනවාද සංගරාවලට උදාහරණ? නුවණ කියන සංගරාවක් තියෙනවා. සම්භාෂා, සංස්කෘතික පුරාණයේ නව යුගයේ දෙස තියෙන දේව හඬ වටිනා කියන තොරතුරු බොහොමයක් මේවේ අන්තර්ගත වෙලා ඉනවා. කියන කාලීන සම්බන්ධ තොරතුරු, ශාස්ත්‍රීය වැදගත්කම්කී සම්බන්ධ තොරතුරු. හරිද? ඒ වගේම නිර්මාණාත්මක ලිපි එක එකනා ඉන්ටර්ව් කරලා සම්මුඛ සාකච්ඡා ආදී මේ සම්පාදනයක ලිපි තියෙනවා. හරිද? එතකොට අපි දැනගන්න ඕනේ බිත්ති පුවත්පතක තියෙන ලක්ෂණ ටික මොකද්ද? සංගරාවල තියෙන ලක්ෂණ ටික මොනවද කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. හරිද? බිත්ති පුවත්පතක් පුතේ කෙටි කාලෙට වැඩි අවශ්‍ය නැහැ බිත්ති පුවත්පතට. ඇයි ඒ? එක සීමිත කාල පරාසයක් කාලයකට තමයි ඒක දිදප්වන්නේ, ප්‍රදර්ශනය කරන්නේ. හැබැයි මේ සංගරාව කියන්නේ මුද්‍රිත මාධ්‍ය එකක් නෙවෙයිද? ඒක දිගු කාලයක් පවතිනවා. අපිට නැවත නැවත පරිශීලනය කරන්න පුළුවන්. නැවත නැවත බලන්න පුළුවන්. බිත්ති පුවත්පත ලිපි නැවත නැවත අලුත් කරන්න පුළුවන්, අලවන්න පුළුවන් තව ලිපියක් නේද? එළවීමක් කරන්න පුළුවන්, ඒකට යොමු කරන්න පුළුවන් නේද? නැවත නැවත බිත්ති පුවත්පත ඇතුළත් කරන්න පුළුවන්. සංගරාවක කලාපයක පළවෙනි ලිපි නැවත වෙනස් කරන්න බෑ. නැවත අලුත් කිරීමේ හැකියාවක් නැහැ. ඕනනම් බිත්ති පුවත්පතේක වෙනස් කරලා අලුත් කරලා දාන්න පුළුවන්. හැබැයි මෙහිම බෑ. බිත්ති පුවත්පතේ ලිපි සංක්ෂිප්ත වෙන්න ඕනේ. හැබැයි මේ සංගරාවෙදිම සංක්ෂිප්ත වෙන්න ඕනේ කියන එකක් අනිවාර්යයෙන් නැහැ. ඉඩකඩ සීමිත වෙන්නේ නැති හින්දා ලියාගෙන යන්න පුළුවන්. හරිද? ඊට පස්සේ බිත්ති පුවත්පතවල ගද්දේ පද්ද මේ චිත්‍ර විවිධ මාතෘකාව යටතේ විවිධ මාධ්‍යෙන් තොරතුරු සංනිවේදනය කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මුද්‍රිත මාධ්‍යෙන් කරන සංගරාවල විශේෂිත අරමුණක් තියෙනවා. ඒගොල්ලෝ සාක්ෂාත් කරගන්න ඒගොල්ලන්ට ඉටු කරගන්න ඕන අරමුණක් තියෙනවා. හරිද? ඒක පොදු එකක් වෙන්න පුළුවන්. දැන් කාන්තා පාර්ශ්වයේ සම්බන්ධ සංගරාවන් නම් ඒ ආශ්‍රිත නේද? දේශපාලන අරමුණක් මුදුන් පමණ දේශපාලන සෞඛ්‍යමය දෙයක් නම් සෞඛ්‍යමත් සම්බන්ධ සංගරාවන් ඒ ශේෂ්ත්‍රයේ සම්බන්ධ. එතකොට විවිධ අරමුණු තියෙනවා. බිත්ති පුවත්පතක ලිපියක් කියවන්න මේ පාඩකයට නැත්තම් කියවන කෙනාට මේ පොඩි කාලේ එතන ඉඳන් කියවන්න ඕනේ නේද? පාසල් ආරම්භ වෙලා ඒ වෙලාවේදී විවේක කාලය තුළ ඒක කියවන්න පුළුවන් නේද? හැබැයි ලයිබ්‍රරි එකට ගියාම උනත් එතන ඉඳන් එනකන් ඒ ටික කියවන්න පුළුවන්. හැබැයි මේ සංගරාවේ ඉඳ නැහැ. ළඟ තියාගෙන අපිට හිතන හිතන වෙලාවට කියවන්න පුළුවන්. එහෙනම් කියවීම පිළිබඳ පුතේ ඒකේ බාධකයක් නැහැ. හරිද? ලිපි කියවීමට කාලේ බාධාවක් නෙවෙයි. බිත්ති පුවත්පත් කාලේ බාධකයක් තියෙනවා. හැබැයි මෙහිම අසමාන ලක්ෂණ පෙන්නුම් කරාට මේ දෙපාර්ශවයේම අසමාන ලක්ෂණ තිබ්බට පුතේ සමාන ලක්ෂණක් තියෙනවා. මොනවද මේ කියන සම බිත්ති පුවත්පත සංස්කාරකවරේ කියනවා නේද? ඒක සංස්කරණ කටයුතු කරන සංස්කාරකවරේ කියනවා. සංස්කාරක මණ්ඩලයක් තියෙනවා. ඊට පස්සේ
සංස්කාරක සටහන් ඉදිරිපත් කරනවා මේ සංග්‍රහවකුත් ඉදිරිපත් කරනවා බිත්ති පුවත්පතේකුත් ඉදිරිපත් කරනවා බිත්ති පුවත්පතේ ඡායාරූප තියෙනවා චිත්‍ර තියෙනවා සංග්‍රහවේ චිත්‍ර තියෙනවා සංග්‍රහවේ බිත්ති පුවත්පතේ විවිධ කලාප තියෙනවා මොනවද අවුරුදු කලාපය වෙසක් කලාපය නත්තල් කලාපය නේද ඊට පස්සේ තේමා ඉතිහාසය සම්බන්ධ තේමා තියෙනවා ජල සම්පත ලෝක ළමා දිනය කාන්තා දිනය මෙන්න තේමා පදනම් කරගෙන කලාප සහ තේමා පදනම් කරගෙන ලිපි නිකුත් කරනවා එතකොට මේ දෙපාර්ශ්ව මේ දෙවර්ගයේම ගත්තහම යම් කිසි මතයක් අදහසක් පණිවිඩයක් ආකල්පයක් සමාජගත කරන්න තමයි එහෙනම් මේව ඉදිරිපත් කරන්නේ හරිද සංග්‍රහාවක් ගත්තහම සංග්‍රහක ව්‍යුහය ගත්තහම පුතේ මුල් පිටුව කියන එකක් තියෙනවා දෙවෙනි යන සංස්කාරක මණ්ඩලය කියලා තියෙනවා සංස්කාරක සටහනක් දක්ින්න පුළුවන්. ඔයගොල්ලෝ සංග්‍රහාවක් කියනකොට අවධානයෙන් බැලුවොත් එහෙම මේ කියන දේවල් තියෙනවා. සංග්‍රහාවේ පළකන ලිපි තියෙනවා. හරිද? ඒ වගේම තමයි බිත්ති පුවත්පතක් හරි සංග්‍රහාවක් මේ ලිපිය ලිවිනකොට ලේඛකයා සැලකිලිමත් වෙන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි රචකයාගේ භාෂා ශෛලිය. ඒ කියන්නේ පුතේ අපි ලියන දේ නිර්වෘල්ල ලිව්වේ නැත්නම් ඒක වටහා ගන්න බැරි ග්‍රාහකයන්ට එහෙනම් නිවැරදිව නිර්වෘල්ල භාෂාව පැහැදිලිව පාඨකයාට අවබෝධ කර යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ භාෂාව භාවිත කරන්නේ නැහැ. එහෙම වුණොත් තේරෙන්නේ නැහැ නේද? ඒ වගේම තමයි කොච්චර නිර්වෘල්ල භාවිත කරත් වෙන්නේ කියන දේ අර්ථයක් නැත්නම් නේද? දැන් අර සමහර මේ තියෙන සින්දුනක් තියෙනවා මේ භාෂාව භාවිත කරලා තියෙන නිවදේ වුණාට ඒවැ අර්ථාන්විත භාවයක් නැහැ. එහෙනම් අපි ලිපියක ලිපියක තොරතුරු දානකොට විත්ති පුවත්පතක තොරතුරු දානකොට සංග්‍රහක දානකොට අර්ථවත් වැදගත්කමක් තියෙන කාලීන තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ. හරිද සිළුණී? ඊට පස්සේ නිර්මාණාත්මක භාවය කියන එකක් තියෙන්න ඕනේ. ජයරු මොකක්ද මේ නිර්මාණාත්මක භාවය කියන්නේ? තිසඳු, කෙවින්දු, ජයරු මොකද්ද මේ නිර්මාණාත්මක භාවය කියන්නේ? කෙනෙක්ව ආකර්ෂණය කරගන්න දැක්ක ගමන් බිත්ති පොත්පත ළඟින් යනකොට ලස්සන සිරස්තලයක් මාතෘකාවක් දාන කෙනින්ම පාඨකයා ආකර්ෂණය වෙලා බිත්ති පොත්පත ගාව කෙනින්ම නතර වෙන විදියට නේද? ඒක එහෙනම් එහෙම ආකර්ෂණය දිනා ගන්න නිර්මාණාත්මක භාවය ඕනේ. හරිද? ඒකම ආකර්ෂණීය මාතෘකාවක් වේ යොතලා රසවත් ලෙස භාෂාව හසුරවන්න ඕනේ. එහෙනම් නිර්මාණාත්මක භාවයේ ඉතාමත්ම ලේඛන කාර්යයක් කරනකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණ. හරිද? හරි පුතේ. ඔයාලට එහෙනම් ගෙදරදී අද කරන්න වැඩක් තියෙනවා. බිත්ති පුවත්පතක ව්‍යුහය කියලා ලියලා බිත්ති පුවත්පත් හා සංග්‍රහාලි වීම කියලා මාතෘකාවක් දීලා බිත්ති පුවත්පත් ලිපියේ සංග්‍රහාලි වීම වගුවක් තියෙන්නේ වෙනස් ලක්ෂණ තියෙනවා කියන එක ඒක ලියා ගන්න ඕනේ. හරිද? ඒ වගුව පිටපත් කරන්න ඕනේ 162 163. ඊට පස්සේ හෙට සඳහන් වගුවේ දැක්වෙන බිත්ති පුවත්පත් ලිපි හා සංග්‍රහ ලිපි අතර ඇති වෙනස්කම්ය වෙනස්කම් වෙන මේ වාදට සමානකම් දක්නට ලැබේ කියලා සමානකම් ටික ලියන්න ඕනේ. හරිද? රස කලාප හා තේමා කියන එකක් ලියන්න. අන්තිමට මේ දෙවර්ගෙම ලිපියේ යම්කිසි දෙයක් අදහසක් පණිවිඩයක් ඉදිරිපත් කළ හැකිය. මේ ටික ලස්සනට ලියලා අද කරපු වැඩත් එක්ක WhatsApp එකට ෆොටෝස් ගහලා එවන්නේ ඉවපුවයි ගොඩාක් හොඳයි. හොඳට සැලකිලිමත් වෙලා ඒවල තිබ්බා. මහන්සියන් නැතුව ප්‍රශ්න හිම ලියලා තිබ්බා ගොඩක් හොඳයි ඒ විදිහට එවන්නේ. මම එතකොට ඒවේ අඩුපාඩුවක් තිබුණොත් කියන්න නැත්තම් බලන්න හරියට ඔයගොල්ලෝ කරලා තියෙනවද කියලා. හරිද? හරි පුතේ. දැන් එහෙනම් අපේ පාඩම ඉවරයි. අවබෝධයක් ගන්න ඉවරයි නේද? එහෙනම් අපි දැන් පේපර්ස් කරන්න තමයි යන්නේ. හරිද? හරි. එහෙනම් ඔබ එක හෝම්වර්ක් එකක් විදිහට ලියා ගන්න. 162 63 පිටුවල තියෙන සටහන් පිටපත් කරන්න. ये होमवर्क तो कराने हमें ये लंगट अपने पेपर्स कराने आने अंक दाला फिर इतने कराने मेरे पेपर के मंग ग्रुप टेक टे दान नंगे
ඉස්සෙල්ලාම පස්වෙනි ප්‍රශ්නේ කරන්න බලන්න පුතේ. පහත සඳහන් කවි පෙළ කියවා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපේ. මේ පේපර් එක ගෲප් එකට දාන්න. ඒ හින්දා මේ අංක දාලා කරන්න ප්‍රශ්න ලියන්න එපා. පළවෙනි කවියෙන් අහනවා ඉහත පද්‍ය වලින් කියවෙන්නේ කොමන අවස්ථාවක් ගැනද කියලා. ඔබට ලකුණු දෙක ගානේ මේ 10න් තමයි බලන්නේ මොන අවස්ථාවක් ගැනද කියන්නේ. වැස්ස ගැන නේ, වර්ෂාව පිළිබඳ, වැස්ස පිළිබඳ. ගස්වැල් තිගැස්සෙන්නේ කුමක් නිසාද? ගස්වැල් තිගැස්සෙන්නේ පුතේ අකුණු ගැසීම නිසා. අකුණු ගැසීම නිසා. ගස්වැල් තිගැස්සෙයි මේ කුළු ගැටෙන හැඩින් කියනවනේ නේද? මේ කුළු ගැටෙන හැඩින් කියන අකුණු ගැසීම නිසා තමයි එතකොට ගස්වැල් තිගැස්සෙන්නේ. සියලු විඩා දුරවන්නේ කෙසේද? අහනවා. කොහොමද සියලු විඩා දුරවන්නේ? එළදොල ගලා බස්වන ඉවුරු කඩා ගොඩබිම නිවා සනසන්නට සියලු විඩා. එහෙනම් මොකද නේද? වැස්සට එළදොල පිරියාම නිසා කියලා එන්න ඕනේ. වැස්ස නිසා එළදොල පිරෙන හින්දා තමයි විඩාව සනසිඳ වෙන්නේ. मिहि संधान पूर्व क्रियापद देखा दे मम वेवट गोस दिए नए वे मी की हुआ हम दिए नान खलीं करपु कारे मगर वेवट गोस किए ने कने दे ही ना खा बी खड़ा बाला नटा गाया किए ने वमुना आदे पूर्व क्रिया वे ना मित्र ने तीन पूर्व क्रिया मुना आदे वासा खड़ा हंडा वड़ा किने का गान पुलानी मुने रेपुटे वड़ा ने वड़ा किने कट्टे गाने पाम में तेरे मुने रेपुटे वैडिंग किने कहीं दा मैंने मैं उम्मा तीनों नाम वितरा हरिदा गाने वासा किने काई खड़ा किने काई हंडा किने का विडा කියන එක ගන්න බෑ. විඩා කියන්නේ මෙතනදී විඩාව මහන්සිය කියන එක අදහස් වෙනවා. හරි පුතේ. ඊළඟට අහනවා පහත සඳහන් පද වලට විරුද්ධ පද ලියන්න. සොම්නස, ඩොම්නස, නිකලස් කියන එකට කෙලස්. 10න් කීයද කියලා බලමු. නිසංගගේ කීයද? දහයෙන් හතයි. හරි. එතකොට මේ සිලුනිගේ කීයද? හරි, වැරදුනේම හොඳට කියව ගන්න, බලා ගන්න. ඒ වැරදු. දහයෙන් හයයි. හයයි නේ. හරි. ජයරු එකලේසි නේ යඩුනේ මෙච්චර. ජයරු 8යි. හරි හොඳයි. තිසඳු 7යි. 8යි. හරි හොඳයි. මේ තෙවිඳු 8යි. සිනුරි 9යි. හරි හොඳයි. හරි පුතේ, දැන් වැඩදුණු ටික හොඳ ළමයි ටික වගේ කියව ගන්නකො එක සැරයක්. विरुद्ध पद हेम वेडदिला तीन इटक पाड़ करो कुते मे मे कैमरा ऑन करो मे कि फोन नमकी काउद ऑन करो कैमरा वेत नमकी अको कुते मा वेहन वद फोन नमकी पुते ऑन करो हाँ
එහෙනම් එක බලාගත්තනේ අපි ඊළඟ එකට යමු. ආ හරි පුතේ. හරි ඔයාගේ නම දාගමුද අපි මෙතන මේ යටින් මේ නම ලියා වෙනස් කරගන්නකෝ. ආ හරි පුතේ. හරි 6 වෙනි ප්‍රශ්නේ විතරන්න පුතේ. බන්දා විජේ දද අකනිට පද හිම්මේ සින්දා හල එතෙක් රිපුසිරි ලක්කම්මේ. හරි මේක කියවලා හිස්තම් පුරවන්න තියෙනවා. ඒක හිස්තම් පුරවන්න දන්න ටික කරමුකෝ අපි. දන්න නැති ටිකට ඉඳ තියලා දන්න ටික කරමු. දන්න නැති ටික අපි සාකච්ඡා කරලා ලියලා පාඩම් කරගමු. හරි සාකච්ඡා කරන්න ගන්නගේ. හා පුතේ ඉහත සඳහන් කවි ඉතිරි පද්‍ය පාද දෙක සම්පූර්ණ කරන්න කියනවා. අන්දා ඔබගේ සිටියම අද මිනි බැම්මේ බැම්මේ වැන්දා මෙන්න මුදුනත් නගමින් දැම්මේ කියලා තමයි මගේ රට පිළිබඳ දේශාභිමානයේ දේශානුරාගේ දනවන කවියා. හදවතේ බැම්මි සිටියම සිටුවම ඇඳ ගන්නවා කියලා තමයි කියන්නේ. ලකුණු දෙකයි ඒක ලියලා. හරිද? හරි. මම නම් හිතන්නේ හැබැයි ඒක කට්ටියට පාඩම් ඇති කියලා. ඒක හරිද? කොහොම බලන්න පාඩම් අයත් උස්සන්න බලන්න. හරි. මෙම පද්‍ය නිර්මාණයේ කතුවරයා කවුද? ආ කවුද කියලා අහනවා. කවුද කියමු බලන්න. කවුද මේක රචනා කරේ? ඕ එස් මහින්ද හිමි නේද? එස් මහින්ද හිමි. ඒක පොතේ තියෙන විදිහටම ලියන්න එස් මහින්ද හිමි කියලා. පොතේ තියෙන විදිහටම ලියුවාම තමයි දැන් අලුතෙන් මේ පේපර්ස් එකෙන් බලනකොට ලකුණු දෙන්නේ. එස් මහින්ද කියලා හාමුදුරුව කියලා යන පැස් මහින්ද හිමි. මාතෘ භූමියේ ඇඳින්වීමට වෙනත් නම් දෙකක් ලියන්න. එතකොට පුතේ ඔයාලගේ උත්තරවල තියෙනවනะ නිජ බිම කියලා තියෙනවනะ ජන්ම භූමි කියලා තියෙනවනะ ජාත භූමි මව් බිම තව මොනවද තියෙන්නේ? මව් බිම ජන්ම භූමි ජාත භූමි නිජ බිම මව් බිම ওই විදිහට දෙකක් ලියලා තියෙනවනะ ලකුණු දෙන්නේ නැත්තම් ලියාගන්න. ලියාගෙන පාඩම් කරමු. කවිය මගින් දේශාභිමානයේ පුබුදු කිරීමට දායක වූ කතවරුන් දෙදෙනෙක්. එතකොට මේ දායකත්වයේ සුවිශේෂීම දායකත්වයක් සපයලා තියෙන අය ලියන්න. ආනන්ද රාජකරුණ. තව කවුද? කුමාරතුංග මුනිදාස. අරිසෙන් අහබුදු. අය දක්වන්න පුළුවන්. පොතේ තියෙන පිළිතුර නම් තියෙන එස් මහින්දින් ආනන්ද රාජකරුණ කුමාරතුංග මුනිදාස අරිසෙන් අහඹුදු. එතකොට ඒගොල්ලන්ගෙන් දෙන්නේ ලියලා නැත්තම් ලියාගන්න. සුවිශේෂී දායකත්වයක් දක්වපු අය. කවියේ අදහස සරල අර්ථයෙන් ලියන. කවියේ සරල අර්ථයෙන් ලියන. එතකොට මෙතන තියෙනව නේද අකනිට කියන්නේ? ඉහලින්ම තියෙන දිව්‍ය ලෝකය. අකනිට මේ බ්‍රහ්ම ලෝකය. අකනිටා බ්‍රහ්ම ලෝකය. හරිද? දේශයේ විජයග්‍රහණය අකනිටා බ්‍රහ්මලෝකය දක්වාම පතුරවන්නේ දක්වාම පැතිරෙන්නේ සතුරන්ගේ එඩිය පැරද වූ නිසා කියලා කියන. හරිද? හදවත නැමැති මිනි බැම්මෙහි ඇඳපු සිතුවමක් වගේ සිතියමක් සිතියමක් ලෙස වර්ණා කරමින් මාතෘභූමියට නමස්කාර කරන බව කවියක් පවසලා තියෙනවා කියලා ලිවනම් හරි දීන නැති කෙනෙක් මෙහෙම ලියා ගන්න. දේශයේ විජයග්‍රහණය. ඒකට ඔය කියනේ මේ මං කියපු ඒවා ඇතුළත් වෙලා තියෙනවා නම් ඕගොල්ලෝ පිළිතුරේ සම්පූර්ණයෙන්ම ලකුණු දෙකක් දෙන්න. ඒකෙන් අඩා භාගයක් විතර වගේ සමහර කරුණු විතරක් සඳහන් වෙලා තියෙන ලකුණු එකක් දෙන්න. එහෙම දාගන්න. එකක් විතරක් නම් තිබ්බ මං කිව්වේ ඒවා ලකුණු භාගයක් දෙන්න. හරි ලියාගන්න. දේශයේ විජයග්‍රහණය. දේශයේ විජයග්‍රහණය. අකනිටා අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා බ්‍රහ්ම ලෝකයේ දක්වා පතුරවන්නේ සතුරන්ගේ එඩිය පෙරද වූ
නිසාය එදිය පෙරද වූ නිසාය හදවත නෙමති මිනි බැම්මෙහි හදවත නෙමති මිනි බැම්මෙහි එඳි සිටියමක් ලෙස හදවත නෙමති මිනි බැම්මෙහි එඳි සිටියමක් ලෙස වර්ණනා කරමින් මාතෘභූමියට නමස්කාර කරන බව මාතෘභූමියට නමස්කාර කරන බව කවියා පවසයි හරි ඊළඟට පුතේ මේ මේ අංක දාගන්නේ අංක 5 6 ඊළඟට 7 ඡේදයක් තියෙනවා මේ ඡේදේ අසයි කියවල අසයිටි ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නලු ටෙලිනාට්‍ය ලෝකයේ බොහෝ රටවල ටෙලිනාට්‍ය ලෝකයේ බොහෝ රටවල නිෂ්පාදනය වන නමුත් ස්වරූපය හා සමාජ බලපෑම ඒ ඒ සංස්කෘතියට අනුව වෙනස් වෙනවලු නිදසුනක් ලෙස ඉන්දියාවේ හම්ලොක් වැනි සමාජ නාට්‍ය වගේම රාමායනිය වැනි ඓතිහාසික නාට්‍ය අතිශයින්ම ජනප්‍රියලු වර්ෂ 1987 දී ප්‍රදර්ශනය කරන ලද රාමානන්ද සාගර්ගේ රාමායනිය ඉන්දියාව පුරාම මහත් ආන්දෝලනයක් ඇති කළා ඇති කරාලු ලංකාවේ ටෙලිනාට්‍ය ගොඩාක් ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍යවලත් පුතේ වෙනත් බොහෝ රටවල මේ ටෙලිනාට්‍යවල වගේම රසාන්විතවහ අර්ථාන්විතභාවය අතින් විවිධ ගණයට අයත් කෘති දක්නට ලැබෙනවලු තිලක් ජයරත්න වැනි නාට්‍ය රචකයෙකුගේ පිටපත් ටෙලිනාට්‍ය තුලින් ගැඹුරු සමාජ විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට සමත් වෙනවා. හරි. දැන් පුතේ මේකෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍යවලදී සුවිශේෂීතාවය මොකක්ද? එතකොට අපි මේ ටෙලිනාට්‍යවල සුවිශේෂීතාවේ තියෙන මේ ඡේදෙට යන්න ඕනේ. මේ ප්‍රශ්නේ තරම් ඡේදෙට ගිහිල්ලා තමයි පිළිතුරු ලියන්නේ. මේ වගේ ඡේදයක් ආවම එක සැරයක් කියවන්න එපා. දෙවෙනි එක සැරයක් කියවන් ගිහිලා දෙවෙනි සැරේ විශේෂිතේවට විගහගෙන යන්න. ඊට පස්සේ ප්‍රශ්න කියවල ඒ ප්‍රශ්නේ අරගෙන ඡේදය ඇතුළට යන්න. එහෙමයි පිළිතුරු හොයන්න. හරි. කරමු බලන්න. ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍යවල ඇති සුවිශේෂීතාවයේ කුමක්ද? ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍යවල ඇති සුවිශේෂීතාවයේ කුමක්ද කියලා හමු. හරිද? එතකොට එතෙන්දී කියන්න ඕන රසාඥතාවය, අර්ථාන්විතභාවය අතින් විවිධ ගණයට අයත් කෘති දක්නට ලැබීම රසාඥතාවය හා අර්ථාන්විතභාවය ඇති විවිධ ගණයට අයත් කෘති දක්නට ලැබීම මෙන්න මේ ටික තමයි එන්න ඕනේ පෙන්නන්න මම මවුස් එකෙන් පෙන්නන්නේ රසාඥතාව හා අර්ථාන්විතභාවය ඇති විවිධ ගණයට අයත් කෘති දක්නට ලැබීම ඉන්දියාවේ ආන්දෝලනයට ලක් වූ ටෙලිනාට්‍ය හනවා මොකද්ද කියන්න බලන්න රාමායනේ හරි ඊළඟට අහනවා ලෝකයේ බොහෝ රටවල නිෂ්පාදනය වන නාට්‍ය වෙනස් වන්නේ කුමන කරුණු නිසාද නාට්‍යයේ ස්වරූපය හා සමාජ බලපෑම ඒ ඒ සංස්කෘතියට අනුව වෙනස් වීම. එතකොට අපි මේ පිළිතුරු ඡේදෙම්මයි ගන්න ඕනේ. ඡේදයේ තියෙනවනේ මුලින්ම තියෙන්නේ ටෙලිනාට්‍ය ලෝකයේ බොහෝ රටවල නිෂ්පාදනය වුණාට ස්වරූපය හා සමාජ බලපෑම ඒ සංස්කෘතියට අනුව වෙනස් වේ කියලා අන්න එක ලියවිලා තියෙනවා. බලන්න ප්‍රශ්නේ තියෙනවනේ වෙනස කියලා. එතකොට මේ වෙනස්කම් මොනවද කියන එක ප්‍රශ්නේ අරන් කියනන් ඡේදෙට මේ පිළිතුරු හොයාගන්න පුළුවන් කොබන් මේ ප්‍රශ්නේ හරියට උස්සන මේ ප්‍රශ්නේ හරියයි හරි හරි හොඳයි ඊළඟට අහන ඔබ නළුවාගේ නාට්‍ය එතකොට ඔයා බලලා තියෙනම මනමේ හරි සිංහබාහු රත්නාවලී නරි බෑන මහාසාර අන්නේ වගේ නාට්‍ය වේදිකාවක් මත පෙන්න නාට්‍යයක් ලියලා තිබුණා හරි
බාහු රත්නාවලී නාද. මොකද පුතේ? ඒවත් පුළුවන් වේදිකාවක් මත රඟ දක්වපු නාට්‍ය ලීලා තියෙන නම් හරි. ඊළඟට තියෙනවා මේ දෙකක් කියලා තියෙනවා නේ දෙකක් නේද හරි නාට්‍ය දෙකක්. ඔව්. ලකුණු දෙකයි. රසඤ්ඤතා රසඤ්ඤතාවය කියන්නේ මොකද්ද රසඤ්ඤතාවය? රස විඳීමට තියෙන හැකියාව නේද රස විඳින්න පුළුවන්කම රස විඳින්නට හැකි බව. නේද රස විඳීමට රස විඳීමේ හැකියාව කියලා දානවා. රස විඳීමේ හැකියාව. රසඤ්ඤතාවය කියලා කියන්නේ රස විඳීමේ හැකියාව. හරි. ලකුණු බලන්න 10න් කීයද කියලා. එහෙනම් අපි හෝම්වර්ක් ටික ලියාගමු. දැනටම මම අකුරපත් අකුර කරන්න ඕනේ ප්‍රශ්න පත්‍රේ පේපර් එක මම දාලා තියෙන ගෲප් එකට කරන්න ඕන කොටස් ටික පේපර් එක නැති අය ඒක බලාගෙන අංක දාලා කරන්න. තියෙන අය මෙන්න මේ ටික මාක් කරගන්නකෝ. අකුර පේපර් එකේ නම වෙන්න අකුර නම වෙන පේපර් එකට එන්නකෝ. නමේ පළවෙනි පත්‍රේ කරන්න. නමේ පළවෙනි පත්‍රේ ඉරිගහන ප්‍රශ්න 40ක් තියෙන. ඊළඟට අංක නමේ පේපර් එකේ දෙවෙනි පත්‍රයට එන්නකෝ. දෙවෙනි පත්‍රයේ ඡේදයක් දීලා අහලා තියෙන කටින සම්බන්ධ පිළිතුරු ලියන්න අංක 2. අංක 9 දෙවෙනි පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නේ. ඊළඟට සුදුසු අසම්භාව්‍ය ක්‍රියාපදයේ උදාහරණ ස්තම් පුරවන්න කියලා දෙන අංක 6 අපි කරලානේ තියෙන්නේ නේද අසම්භාව්‍ය ක්‍රියා විධික්‍රියා කරානේ ඒ දෙක කරන්න. හරිද? ඔන්න මං ආයි කියනවා අකුර අංක 9 පේපර් එකේ පළවෙනි පත්‍රය කරන්න පුතේ. අංක 9 පේපර් එකේ දෙවෙනි පත්‍රේ අංක 2 සහ අංක 6 විතර කරන්න. හරිද? හරි. ඒක තමයි හෝම්වර්ක්. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? අහන්න ගැටලුවක් තියෙනවද නම් අහන්න බලන්න. තියෙනවද? ප්‍රශ්නය නෑ නේද? එහෙනම් අපි ක්ලාස් එක ඉවර කරමු. හරි පුතේ. එහෙනම් දෙවෙනි කොටසේ දෙවෙනි ප්‍රශ්නයයි හයවෙනි ප්‍රශ්නයයි අංක 9 පේපර් එකේ මම ගෲප් එකට දාලා තියෙන ප්‍රශ්න ටික පුතේ. අංක 9 පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නේ හයවෙනි ප්‍රශ්නේ. හරිද? හරි. ඔව් ඒ ගෲප් එකත් බලන්න. ඒකට දාන මැසේජ් බලන්න. WhatsApp එකට ෆොටෝස් ටික දාන්න. මේ ඔයගොල්ලන් කරපු ඒවා ෆොටෝ වරනේ. හරි පුතේ. නම් පරිස්සමින් ඉන්න. ආයිබෝවන්.